මේතිනවල පවතින්නේ වැැඩි අයහපත් කාලගුණ තත්ත්වයක්. එමෙන් උත්සව සමයත් සමඟ බොහෝ පිරිසක් විධ ගමන් පිමණයන්නට පෙළමිලා. අයහපත් කාලගුණ තත්ත්වය සහ අවදානම් පිළිබඳ නොතකමින් මේ දීනවල බොහෝ පිරිසක් හැසිරමෙන් සිටින නිසා ඒ සම්බන්ධ බොහෝ පුවත් අපට වර්තාවීතිබුණා. එලෙසායහපත් කාගුණෙන තත්වය නොතකකා යේ සවස බෝමරුඇල්ල දඇල්ල නැරවීමට ගිය සංචාරකින් පිරිසක් දඇල්ේ වතුර වැඩිවී එයාසන්නේ සිරවී සිටියදී, ඔන්ගේ දිවි பேරා කැනීමට අමකස්තෝව පොලිසිය සමත් වනා නුවරලිය ප්‍රදේශයට හා බෝපුර ඇල්ල ඉහල ලපෝෂික ප්‍රදේශන්ට ඇදහැලුණු වර්ෂාවත් සමග, බෝපුරු ඇල්ල දියල්න්නේේ ජලප ප්‍රවාණීය ෂනිකව වැඩිවීමහේතුවෙන් මිලෙස දඇල්ල නැරඹීමට ගිය සංචාරකින් පිරිස දඇල් ලාසන්නේ සිරවී සිට තිබෙනවා. ියල් ආශීත ප්‍රදේශ අධික සීතලකින් යුක්තවන නිසා සංචාරක පිරිසගේ ජීවිත දැඩි අවධහනම කරලක් ඇති බවයි අඹදෝව පොලීසිය සඳහන් කළේ. හලාවත මහුවර කුලියාපිටාදී ප්‍රදේශවලින් පැමණි තරුණයන් පිරිසක් මෙලෙස දඇල් ලාසන්නේ සිර වීසිට ඇත බවයි, වාර්තාාවනේ. වර්ෂාව ඇදැලෙන් අවස්ථාවේ දඇල්ල නැරඹීමටගෝ සිටි බොහ සංචාරකින් පිරිසක් वहහ මෙමිස්ථානෙන් පිටව ප්‍රධාන මාර්කය කරා පැමිණ තිබුණද මෙම පිරිස අවදානම් පිළිබඳවත් නොතකමින් දඇල්ල ආසානයේ රැදි සිටීම හතුවෙන් මෙම අවදානම් අවස්ථාවට බහුණ දීතිබෙනවා එවැනිම තවත් පෝතක් වාර්තා වන්නේ මාතලේ විල්ගමුව හීන්කගේ දියනෑමටකො සිී පිරිසගේ නොසැලකිිමත්භාවය හේතුවෙන්. විල්කමුව හින්ගගේ අික ජලපහරක් ගලායමත් සමක මීකමුව මාලිකාවත්ත මහිංගනය හෙබරවාදී ප්‍රදේශවලින් පැමිණි තරුණයන් පිරිසක් අතර මංව සිටියදී ඊයේ සිදුකළ පෑ හතක මෙහෙුමකදී පොලිසිය විසින් බේරා ෙනතිබෙනවා. එමෙන්ම ගතූ පැවිසි හතර තුළ තිවන්නේ ප්‍රදේශකහිපයකදී අකුන් සැරවැදීමෙන් පුදගරීින් ජීවිතක්ෂයට පත්ව තිබුණ. පොලසි සඳහන් කළේ ඒ පස්වරුවේ මුලතිවු තන්නේි මුරිපපුූ ප්‍රදේශයේදී අකුණු සැරවැදීමෙන් පුදගනින් තිදදෙනකු ජීවිතක්ෂයට පත්වන බවයි. කුමරක වැඩකරමින් සිටියදී ඔවනට මෙලෙස අකුණු සැරවැදී තිබනාා? මියකොස් ඇත්තේ කුමල මුණේ සහ කේපාපිලව ප්‍රදේශවල පදිංචි කරුවන් පිරිසක්. එමෙන්ම මඩ කලපු කලවංචිකුඩ ප්‍රදේශයේදීද. අකුණු සරවැදීමෙන් තිස් තහැවරදි පුදගලයෙු මිය කෝස්තිබුණනා මඩ කලපුුව වන්දාරුමුලේ ප්‍රදේශේදීත් අකුණු සැර්වැදීමෙන් පුදගලින් හය දෙෙනකු රෝහල් ගතකර ඇති පෝතකුත් අපට වාර්තාාවනා. පවතින අයහපත් කාලගුණතත්ත්වය පිළිබන්ඳව කාලගුණ වි්‍යා දෙපාර්තමේතුව නිරන්තරෙන් ජනතාව දැනුවත් කරනතර එම දැනුම්දීම්බලටනු ගතව ජනතාව කටයුතු කළ යුතු වනවා. එමෙන් උත්සව සමයක්ත් සමග බොහෝ පිරිසක් විධ ගමන් විිම යාාවට පෙළඹෙන කාලවකවානූක තම ජීවිතය අවධානමකටලක් නොකර ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීමක් වනවා. එනිසා අයහපත් කාලකු නියනුත් අවදානම් ප්‍රදේශවලිෙනුත් ඇත්ව තමන්ගේ ජීවිතය සුරක්ෂිධ කර ගැනීම වටිනාම කාරණයක් බව සඳහන් කළ යුතුයි. නැතිනම් අවසානයාහිමි වන්නේ වටිනා ජීවිතයි. මෙවැනි ප්‍රදකත්වත් මැරමීම සහ ශ්‍රථා TVියස්, YouTube චනලේ සස්කයි් කර සේනුව සැලකුණ වන්න.